ශාසනාව පවත්වන අද දේශකයන්න් වහන්සේ මෙනුවන්ගොඩ හීන කියන පොත්ගුල් විහාරය වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ යන උභය විහාරාධිපති අපවත් වී වදාළ අති පූජ්‍ය හීන කියන ශ්‍රී ධම්මාලෝක මහානායක මාහිම්පාණන් වහන්සේ සදහවතුනි අපි දැන් ධර්මස්වණේත පෙර පන්සිල් සමාදන් වීමට සූදානම් වෙමු. අවසරයි ස්වාමීනි. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි. සරණං සම්පුන්නං ආමභන්තේ. පාණාති පාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුවානීරය මජ්ජපමාදද්ධාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදද්ධාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කද්වා අත්තමානීන සම්පාදේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සංධම්මං රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භජන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භජන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භජන්තා.
අරගෙන අපේ හිත සහ අපේ ජීවිතය
ඒ විදිහට සකස් කර ගැනීමට හැඩ ගස්වා ගැනීමට අප දිවා රැ දෙකේ උත්සාහ කරනවා. අපේ උත්සාහය, අපේ ව්‍යායාමය, අපේ මහන්සිය ඒකමයි. මොකද්ද බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අපේ ජීවිතයේ ඉදිරිපිට සබාගෙන බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අනුගමනය කිරීම, අනුකරණය කිරීම, ඒ විදිහටම අපේ ජීවිතයත් හැදගස්වා ගැනීමට දිවාරෑ දෙකේ සෑම මොහොතේම වෑයම් කිරීම. එහෙම කියනකොට මේ අසා සිටින සමහර කෙනෙකුට, ඔක්කොටම නෙමෙයි, සමහර කෙනෙකුට මෙහෙම අදහසක් පහළ වෙන්න පුළුවනි. ඒ මොකද අප යම් යම් කටයුතු වාර අරගෙන යම් යම් වැඩපොළවල යෙදී සිටින අයයි. දවසට සම්පූර්ණ කිරීමට වැඩ කොටසක් අපට වාරව තිබෙනවා, උරුමව තිබෙනවා. ඒක අප කරන්න ඕනේ. ඒක අපේ ආරක්ෂාව. එහෙම කියද්දී කොහොමද බුදුජානන් වහන්සේගේ ජීවිතය අපේ ජීවිතයේ ඉදිරිපිටට අරගෙන ඒ බුදුජානන් වහන්සේගේ ජීවිතයට අනුව අපේ ජීවිතය සකස් කර ගැනීමට හැම මොහොතේම වැඩ කරන්නේ කොහොමද කියන මේ ප්‍රශ්නය, මේ අදහස, මේ කල්පනාව සමහර කෙනෙකුගේ හිතේ ඇති වෙන්න ඉඩ තිබෙනවා. ඒක ප්‍රශ්නයක් තමයි. නමුත් ඒකට හොඳ පැහැදිලි පිළිතුරක් තිබෙනවා. ඒ මොකක්ද? අපේ ජීවිතයෙන් අපේ ජීවිතයේ තිබෙන්නේ නිකන් නෙමෙයි, විශාල වැඩක් සඳහා, විශාල සේවයක් සඳහා. ඒකටයි අපට ජීවිතේ ලැබී තිබෙන්නේ, මේ මිනිස් ජීවිතය. ඒ වැඩේ මොකද්ද? අනිකක් නෙමෙයි, අසල්වාසීන්ට, ලෝකවාසීන්ට, අනිත් ඇත්තන්ට සේවයක් කිරීමයි. ඒකටයි අප එක් එක්කෙනෙක් ඉපදිලා ඉන්නේ. ඒකයි අප එක් එක්කෙනෙක් විසින් කළ යුතුව තිබෙන්නේ. ඒකේම එක්තරා විදිහක දෙයක් තමයි දැන් අප කරන්නේ. මහජනයාට ප්‍රයෝජනවත් වැඩ තමයි මේ ආරක්ෂාව කියන එක ඇතුලේ තිබෙන්නේ. ඒ වැඩි අවංකව, එද නැතුව, වංචාවක් නැතුව ඒ වැඩේටම ජීවිතයේ කැප කරලා වැඩ කිරීමේ ශක්තිය, බලය වෙන ක්‍රමයකින් ලබා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ ශක්තිය, ඒ බලය ලබා ගැනීමට තිබෙන්නේ ඒ ශක්තිය, ඒ බලය ලබාගත්තු උත්තමයෙක් දිහා බලලා ඒ උත්තමයාව අනුගමනය කිරීමෙන් පමණයි. ඒ උත්තමයා ක්‍රියා කළ අන්දමට ක්‍රියා කිරීමෙන් පමණයි. ඒකටයි අපි උදේ පාන්දර නැගිට්ටම බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. අනිත් සමාන අවස්ථාවලත් බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ඒකටමයි. නිදා ගන්න යනකොටත්, නිදන්න ඉස්සෙල්ලත් බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ඒ සඳහාම තමයි. එතකොට ආයුධය, පිහිය හෝ කැත්ත හෝ පොරව හෝ මොකක් හරි වැඩ කරන ආයුධය බොහොම හොඳට වුවක් කියලා කියනවා නම් ඒ වැඩේ හොඳට කරන්න පුළුවනි. ආයුධය මුවාට අඩු නම් නැත්නම් මුවාට නැත්නම් ඒ වැඩේ හරියට කරන්න බෑ. ඔක්කොම වැඩ සෑම දෙනාම කරන්නේ ඇඟෙන්ම නෙමෙයි. ඇඟ ක්‍රියා කරන්නේ හිතෙන්මයි. හිත නැත්නම් ඇඟ එක පාර්ශ්වම ක්‍රියා විරහිත වෙනවා. ඒක තමයි මැරෙනවා කියලා කියන්නේ. හිත නැති වුණායින් පස්සේ ඇස් පිල්ලංවත් ගහන්න බෑ, කට අරින්න බෑ, හුස්ම ගන්න බෑ. ඇඟේ අක්නියක් නැති වෙනවා, ඇඟ නරක් වෙනවා ක්‍රමයෙන්. ඒ ඔක්කොම එහෙම නොවි ඇඟ රස්නේන් තිබෙන්නේ, ඇඟ ක්‍රියා කරන්නේ ඔක්කොම කරන්නේ හිත ඇඟ ඇතුලේ තියෙන කම්පමණයි.
එතකොට ඒවා ඔක්කොම කිරීමේ ප්‍රධාන තැන ගන්නේ හිතයි. හිත අංග සම්පූර්ණ නම් බුදුහුද නම් අති පරිශුද්ධ නම් හිතට අවශ්‍ය වූ බලතල සියල්ලක්ම හිතේ තිබෙනවා නම් ඒ හිතෙන් මේ ඇඟලවා ලෝකයාට මහා ජනයාට ප්‍රයෝජනවත් වැඩ රාශියක් කරන්න පුළුවනි. ඒ වැඩ කිරීමේදී හොඳට මෝහත් වූ හොඳට හැදුනා වූ හොඳට හැදුනා වූ හිතට ප්‍රීතියක් නිසා සතුටක් නිසා වෙහසක් දැනෙන්නේ නැහැ. මක් නිසාද? හැම වෙලක් ඇතුළේම ප්‍රීතිය උපද්දවන ශක්තියක් තිබෙනවා හොඳ වැඩවල. ඒ නිසා ඒ වැඩම හිතට ආහාරයයි භෝජනයයි කෑමයි බතයි. එහෙම වැඩ කිරීමෙන් හිත තව තවත් සාරවත් වෙනවා. හිතේ සන්තෝෂය ප්‍රීතිය වැඩ නිසා වැඩි වෙනවා. එතකොට හිතයි හදාගන්න ඕනේ. හිත හදා ගැනීමට ඉඳෙන ප්‍රධානම මාර්ගය හිත හොඳටම හදාගත්තු කෙනෙකුගේ හිත දිහා බලලා ඒක අනුකරණය කිරීමයි. හිත ඉතාම හොඳට හදාගත්තු උත්තමයාණන් වහන්සේ නම් බුදුරජාණන් වහන්සේයි. ඒ බුදුරජාණන් වහන්සේගේ හිතේ කිසිම කෑදරකමක් නැහැ, කිසිම විජුකමක් නැහැ, කිසිම ඇලීමක් දැඳීමක් නැහැ. හිතේ කිසිම විදිහක තෘෂ්ණාවක් ආසාවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ හිත නිදහස් එකක්, බල සම්පන්න එකක්. උන්වහන්සේගේ හිතේ කිසිම අසතුටක් නැහැ, අමනාපයක් නැහැ, තරහක් නැහැ, ක්‍රෝධයක් නැහැ, වෛරයක් නැහැ. එනිසා උන්වහන්සේට කොච්චර වැඩ කළත් හිතට එන්නේ එන්නම සැප මිසක් දුක නැහැ. බුදුරජාණන් වහන්සේ තමාගේ ශරීරයන් වහන්සේගේ ශරීරයට විවේකය දුන්නේ පැයකුත් මිනිත්තු 20ක් පමණයි. අනිත් කාලයේ සම්පූර්ණයෙන්ම උන්වහන්සේ හිතීමට හෝ කල්පනා කිරීමට හෝ ඒ කල්පනා කරපු දේවල් ප්‍රකාශ කිරීමට හෝ කාලයේ යෙදුවා. උන්වහන්සේට ඒකෙන් කිසිම අමාරුවක් වෙහසක් දැනුනේ නැහැ. අවුරුදු 80ක්ම උන්වහන්සේ ජීවත් වුණා. අවුරුදු 45ක්ම මේ වැඩ පිළිවෙල කරගෙනම ගියා. උන්වහන්සේ පිරිනිවන් පාන දවසේ මේ වැඩ පිරිනිවන් පාන මොහොත දක්වා ඒ ඇනේ ඉඳගෙනත් මේ වැඩ පිළිවෙලම තමයි කළේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ හිතේ අමනාපයක්, අසතුටක්, අධෛර්යයක්, මැලි බවක්, පසුබැස්මක් ඒ ආදී දුර්ගුණයක් මොකක් නැත්තේම නෑ. ඒකයි වැඩට ඕනෑ කරන එකාංගයක්. එපමණක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ කිසිම දෙයක මුලා වෙන්නේ නෑ. උන්වහන්සේට කිසිම දෙයක් නිපෙණියන්නේ නෑ. උන්වහන්සේට සෑම දෙයක්ම පෙනෙනවා. උන්වහන්සේට හැම දෙයක්ම පැහැදිලි. උන්වහන්සේ සියල්ලම දන්නවා. ඒ නිසා උන්වහන්සේට සෑම ප්‍රයෝජනවත් වැඩක් සඳහාම තමන් වහන්සේගේ කාලය ශ්‍රමය යොදවන්න පුළුවනි. අපට උන්වහන්සේ ඇර වෙන කවුරුවක් ඒ තරමට පාඩමට ආදර්ශයට ගන්න ලෝකේම නැහැ. එතකොට ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අපේ ජීවිතයේ ඉදිරියට අරගෙන ඒ හැටියට අපේ හිතත් ජීවිතයත් හදගස්වා ගැනීමට දිවරාත්‍රය දෙකේ හැම මොහොතේම උත්සාහ කළ යුතුව තිබෙන්නේ ඒ නිසයි. ඒ සඳහා සීය ඕනෑ, ඒ සඳහා ප්‍රමාදය ඕනෑ, ඒ සඳහා ධීරිය ඕනෑ. එතකොට ඒවා කිරීමෙන් අනිත් රැකි රක්ෂාවල් වලට, ගෙදර දොරේ වැඩවලට බාධාවක් පාඩුවක් තිබෙනවද කියන එකයි අපි ඊළඟට සොයා බලන්න ඕනෑ. නෑ, කිසිම බාධාවක් නෑ. වැඩවලට උපකාරයක් පමණයි එසේ කිරීමෙන් ලැබෙන්නේ. ඒ නිසා පින්වතුනි, කොයි කොයි වැඩ වල ඉදී හිටියත් යහපත් වැඩවල, සමාජයට ප්‍රයෝජනවත් වැඩවල, කොයි විදිහේ වැඩක යෙදී හිටියත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට අනුව තමන්ගේ ජීවිතය සහිත හැඩගස්වා ගැනීමේ සිහිය සහ ක්‍රියා මාර්ගය
උත්සාහය වැඩපිළිවෙලක යෙදීම කිසිම බාධාවක් නෙවෙයි. රක්ෂාව කරන එක්කෙනාට ඒ රක්ෂාව ඉතාම හොඳට කිරීමට මේක බලයක්. ගෙදර දොරේ වැඩපොළ කරන උයන පිහෙන එක්කෙනාට ඒ වැඩ ඉතා පිරිසිදුව ඉතා ලක්ෂණයට ඉතා සාර්ථකව කිරීමට මේක විශාල බලයක්. ඒ විදිහට මුළු ලෝකයේ තියෙන සෑම වැඩ සම්බන්ධයෙන්ම අවැඩ නෙමෙයි පව් නෙමෙයි ඒ වැඩවලට මේක ලොකු බලයක්. ඒ බව තේරුම් ගිහින් නැති එකයි සමාජයේ සිටින්නා වූ සමාජිකයන්ට තිබෙන්නා වූ ලොකුම පාඩුව ලොකුම නීවරණේ ඒකයි. මේක තේරිලා නෑ, මේක පෙනීලා නෑ, මේ ගැන තිබෙන අදහස වැරදි, මේ ගැන තිබෙන මතය දිට්ඨිය වැරදි, ඒ ගැන තිබෙන්නේ මිත්‍යා දෘෂ්ටියක්, ඒ ගැන තිබෙන්නේ මිත්‍යා කල්පනාවක්, මිත්‍යා විතර්කයක්, ඒ ගැන කතා කරන්නේ වැරදි විදියටයි, ඒ ගැන ක්‍රියා කරන්නේ වැරදි විදියටයි, ඒ ගැන සිහිය පවත්වන්නේ වැරදි විදියටයි, ඒ වගේම ජීවත් වෙන ක්‍රමයක් එකට අදාළ නැහැ වැරදි විදියටයි. මේ විදිහට නිසා තමයි මේ ලෝකය මේ විදිහේ අඩදබර වලින් කලබල වලින් යුද කෝලාහල වලින් ගහන වෙලා තිබෙන්නේ. ඒ නිසායි ඒක ප්‍රධානක් නෙවෙයි. අප දන්නවා ලෝකවාසීන්ට උවමනා කරන තරම් කෑම නෑ, ලෝයස්සන්ට උවමනා කරන තරම් ඇඳුම් නෑ, ලෝයස්සන්ට උවමනා කරන තරම් ගෙවල් දොරවල් නෑ, ඒ ගෙවල් දොරවල් වලට ඕනෑ කරන තරම් සැප පහදු බඩුමුට්ටු නෑ, ලෝකයාගේ අසනීපකම් සනීප කර ගැනීමට ඕනෑ කරන බෙහෙත් හේත් නෑ. ඇයි මේවා නැත්තේ? යම්කිසි යක්ෂයෙක් භූතයෙක් සාප කරන ලද? නෑ නෑ, එහෙම දෙයක් නෙවෙයි. එහෙමනම් මහ පොළොවේ වැරද්දද? නෑ, මහ පොළොවේ කිසිම වරදක් නෑ. එහෙමනම් මහා සමුද්‍රයේ දෝෂයක්ද? නෑ, එහෙම හේකුත් නෙමෙයි. එහෙනම් නිම් පොකුණු වල තිබෙනා වූ ජලයේ වැරද්දක්ද? නෑ, එහෙමත් නෑ. එහෙම නැත්නම් අපවත් තිබෙනා වූ වාතයේ හුලඟියේ දෝෂයක්ද? එහෙමත් නෑ. එහෙම නැත්නම් චන්ද්‍ර සූර්ය දෙදෙනාගේ වැරද්දක්ද? ලිපේ තියෙන ගින්දරවල වැරද්දක්ද? ලාම්පුවේ තියෙන ගින්දරවල වැරද්දක්ද? එහෙමත් නෑ. එහෙමනම් ආකාශ ධාතුවේ වැරද්දක්ද? ඒත් නෑ. එහෙමනම් පින්වතුනි, මේ වැරද්ද කොහෙද තිබෙන්නේ? මේ වැරද්ද තිබෙන්නේ විඥාන ධාතුවේ. මේ දෝෂය, මේ රෝගය, මේ අසනීපය තියෙන්නේ මනසෙයි. මේක තේරුම් ගන්න ඕනේ. මනසෙයි මේ ඔක්කොම මේ දෝෂය තිබෙන්නේ. මොකද්ද මේ මනසේ තිබෙන දෝෂය? අපි මේ විසක් කොයි දවසේ මේ ගැන ටිකක් දුර කල්පනා කරලා බලමු. මනසේ තිබෙන දෝෂේ මොකක්ද කියලා. පින්වතුනි, මනසේ තිබෙනවා මේ විදිහේ සිය දහස් ගණන් වැරදි මත තිබෙනවා. වැරදි මත තිබෙනවා, වැරදි දෘෂ්ටි තිබෙනවා. මේවා මේ ආහාර පාන, වස්ත්‍රාභරණ ආදී හරි ආකාර ලබා ගැනීමට තිබෙන බාධාවල්. ඒ වගේම මනසේ තිබෙනවා බොහොම වැරදි කල්පනාවල් තිබෙනවා. වැරදි මත පමණක් නෙමෙයි, වැරදි දෘෂ්ටි පමණක් නෙමෙයි, වැරදි කල්පනාවල් තිබෙනවා. ඒ කල්පනාවල් ආහාර පාන, වස්ත්‍රාභරණ, යාන වාහන, ගෙවල් දොරවල්, බෙහෙත් ආදිය හරි ආකාර ලබා ගැනීමට තිබෙන ලොකුම බාධාවක්. එපමණක් නෙමෙයි, මනසේ තිබෙනවා බොහොම ලොකු අඩුපාඩුවක්. මොකක්ද ඒ ලොකු අඩුපාඩුව? මනසේ නෑ ඉදිරියට ගමන් කිරීමේ ශක්තිය. මා නිවත්ත අභික්‍රම, නවතින් දෙපා, ඉදිරියටම ගමන් කරන්ක. මේ බලය, මේ ශක්තිය මනසේ නෑ. එහෙනම් මොකක්ද තියෙන්නේ? මනසේ තියෙන්නේ පසුබැසීමයි,
කම්මැලිකමයි උදාසීනකමයි කලකිරීමයි ඒකයි මනසේ තිබෙන්නේ මේක හිතද නෑ මේක හිත නෙමෙයි මේක හිතට හැදිච්ච ලෙඩක් ඒ නිසා හිත නෙමෙයි එතකොට මේ උදාසීන භාවයේ නිසා මොකද වෙලා තිබෙන්නේ ආහාර හිගයක් තිබෙනවා වස්ත්‍රාභරණ වල අඩුවක් තිබෙනවා අනිත් අනිත් සැපහස්සන් ලබා ගැනීමට ඕනෑ කරන උපකරණ ආදිය සම්පූර්ණයෙන් නැහැ ඒකයි මේකේ වෙලා තිබෙන්නේ මේක මනසේ තිබෙන්නා වූ ලෙඩක් ඊළඟට මේක පින්නොතු තව මොකක්ද මනසේ තිබෙන නේ අපේ අසල් වාසීන් අතරේ හොඳට කන අය ඉන්නවා හොඳට අඳින අය ඉන්නවා හොඳට ගෙවල් දොරවල් තියන අය ඉන්නවා හොඳට යාන වාහන වලින් ගමන් කරන අය ඉන්නවා ඒ ඇත්තෝ දිහා බලලා ඒගොල්ල අපෝ සූරා කනවා ඒගොල්ල අපි එක සංගදන ඉන්නවා අපෝ රවට්ට සංගදන ඉන්නවා කියලා ඒ ඇත්තන් කෙරෙහි අමනාපයක් ද්වේෂයක් අසතුටක් තරහාවක් මනසේ හැදිලා තිබෙනවා මේකත් මානසික ලෙඩක් එනිසා ඒ ඇත්තන් කෙරෙහි මෛත්‍රිය ඇති වෙන්නේ නැහැ කරුණාව ඇති වෙන්නේ නැහැ අනිකුත්ත්‍යය දයාව ආදී දේවල් ඇති වෙන්නේ නැහැ ඒක පමණක් නෙවෙයි ඒ නිසා තමන්ගේ වැඩ කරන්නේත් නැහැ තමන්ගේ වැඩ කරන්නේත් නැහැ හිතේ ඊර්ෂ්‍යාව බලපානවා ඊර්ෂ්‍යාව බලපානවා එතකොට තින්වතුනි එතකොට ඒක ලෙඩක් ඒක අසනීපයක් මානසික රෝගයක් එතකොට මොකක්ද මේකෙන් කරන්න තිබෙන්නේ මේකේ කරන්න තිබෙන්නේ මේකයි අපි තේරුම් ගන්න ඕනේ මුළු ලෝකයේම අපේ ජීවිතයේ තුල ගැබ් වී තිබෙනවා අන්තර්ගත වී තිබෙනවා ජීවිතයේ ඇතුළත ඒක සම්පූර්ණයෙන් ඒ බලතල සියල්ලම ඇවිත් තිබෙනවා මුළු ලෝකයේ තිබෙනා වූ සියලුම බලතල වල මූල ධර්ම ඒ හිත අපේ මනස වැඩ කරන හැටියට ඒ මනසේ ඡායාව ලෝකෙට පිටට මහජනය අතරට වැටෙනවා හිමාලය වාගේ හිමාලය වාගේ ඒ වැටුනම ඒක නැවත ආපහු අපට පේනවා ඒ පෙනුනම අපි හිතා ගන්න තේරුම් ගන්න මොකද මේක මහජනය අතරේ තිබෙන දෝෂයක් මේක තමන්ගේම හිතේ තියෙන දෝෂය මහජනය අතරට ගිහින් ආපහු ආපු ඒ ඡායාවයි මේ දැන් පිනෙන්නේ එහෙම දන්නේ නැහැ එහෙම තේරුම් ගන්නේ නැහැ එහෙම හිතන්නේ නැහැ එහෙම හිතීමට තරම් ඉවසිල්ලක් හැනසිල්ලක් එහෙම හිතීමට තරම් නැවතිලා කල්පනා කරන්න ඕනෑකමක් හිතට නැහැ මනසට නැහැ මේක ලොකු පාඩුවක් අපි තේරුම් ගන්න ඕනේ සෑම දෙයකම වැරදි කාර්යයක් තමයි අනුන් නෙමෙයි එහෙම තේරුම් අරගෙන හැම දෙයක්ම හරි ගස්සා ගන්න ඕන තමයි තමන් ඉගෙනු ගත්තා නම් ඒකේ වැරද්ද තමන් අතේ තමන් ඉක්මනට පහ යනවා නම් ඒකේ වැරද්ද තමන් අතේ තමන් කියන දේ බෙදා හදාගෙන කන්න කැමති නැත්නම් ඒකේ වැරද්ද තමන් අතේ එතකොට ඒක අපි හරි ගස්ස ගන්න ඕන ඒක අපි හරි ගස්සා නොගෙන අපට බෑ ඌමනා කරන දේවල් ලබා ගන්නට ලෝකය සම තත්වයට යහපත් තත්වයට ධර්මිෂ්ඨ තත්වයට ගේන්න බෑ මේ කාරණාව මේ විදිහට අපේ මහා බෝසතාණන් වහන්සේ තේරුම් ගත්තා ඒ තේරුම් ගත්තේ සාරා සංකේය කල්ප ලක්ෂයකට ඉස්සරයි ඒ තරම් ඈත කාලයක හිතන් උන්වහන්සේ මේක තේරුම් අරගෙන වැඩ කළා. එහෙම තේරුම් අරගෙන උන්වහන්සේ වැඩ කළේ කොහොමද? උන්වහන්සේ තමන් තායිති ධනය බලය ශක්තිය ශ්‍රමය ඥානය ගුණය සීලය මේ කියන සෑම එකක්ම උන්වහන්සේ තමන්ට මේ කියා මිතමලවා ගත්තේ නැහැ.
උන්වහන්සේ තේරුම් ගත්තා එහෙම වුණොත් ඒක දුකයි. ඒ උපාදානයේ ක්‍රීම දුකයි. මේක සියල්ලන් අතරේම බෙදා දුන්නම ඒක තමයි වැපිරීම කියලා කියන්නේ. ඒක තමයි වැපිරීම. වැපුරුවොත් කපා ගන්න පුළුවනි. අස්සන ලැබෙනවා. නැවත නැවත වැපුරුවම නැවත නැවත අස්සන ලබා ගන්න පුළුවනි. ඒක තමයි ජීවන ක්‍රමය. ජීවිතයේ පිළිවෙල ඒකයි. ජීවිතයේ ධර්මතාවය ඒකයි. කියලා උන්වහන්සේ තේරුම් අරගෙන උන්වහන්සේගේ ධනයත්, කාලයත්, ශ්‍රමයත්, ඥානයත්, අංගෝපාංගත් ඔක්කොම හැම දිනාගේම ප්‍රයෝජනෙට දෙවුවා. ඒක තමයි දානය. ඒක තමයි දානය. එතකොට උන්වහන්සේ එපමණක් නෙමෙයි. උන්වහන්සේ තමන් වහන්සේගේ හිතේ ඇතිවෙන රාගය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, මාන්නය, කම්මැලිකම ආදී යම් ක්ලේශ ධර්මයක් නම් දුර්ගුණයක් නම් ඒවා අලාභහානි පිණිස පවතිනවාය. ඒවා අන්තරාය කරය. ඒවායින් විපාති සිද්ධ වෙනවාය කියන කාරණාව තේරුම් අරගෙන ඒවායින් නික්මුණා, ඒවායින් මිදුණා, ඒවා පැත්තකට දැම්මා, ඒවා අහක් කර දැම්මා. ඒ අහක් කර දැම්මේ මොකද? සියලු දෙනාගේ යහපත පිණිසයි, සියල්ලන්ට සේවය කිරීම පිණිසයි. සියල්ලන්ට සේවය කිරීමට සුද්ධ වූ චිත්තයක්, පිරිසිදු හිතක් ලබා ගැනීම පිණිසයි ඒ උන්වහන්සේ ඒවා පැත්තකට කර දැම්මේ. එහෙම කරලා උන්වහන්සේ වීරියෙන්, නුවණින්, ඉවසිල්ලෙන්, අධිෂ්ඨානෙන්, මෛත්‍රියෙන්, උපේක්ෂාවෙන් යුක්තව ක්‍රියා කළා. ඒ ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් තමයි පින්වතුනි සර්වඥතාඥානිය ලැබීම. සියලුම දේ දන්නා වූ නුවණ ලැබීම. බුද්ධ රාජ්‍යයට පැමිණීම. බුද්ධ රාජ්‍යයට පැමිණීම. උන්වහන්සේ බුද්ධ රාජ්‍යයට පැමිණිලා උන්වහන්සේ අනුන්ගෙන් ලැබෙන පින්දපාතයෙන් තමයි ජීවත් වුණේ. මදි කියලා හිතුවේ නැහැ. මදි වුණෙත් නැහැ. උන්වහන්සේ ප්‍රියම් දවසක නොලැබුණා නම් ඒකෙත් තියෙන ගුණය, ඒකෙත් තිබෙන යහපත උන්වහන්සේට පෙනෙන ඥානෙ උන්වහන්සේ තුල තිබුණා. ඒ විදිහට තමන් වහන්සේ දැනගත් දේ, තමන් වහන්සේ පැමිණිච්ච කාරණාවල් සියලු දෙනාගේ අනුකම්පාවෙන්, කරුණාවෙන් අවුරුදු 45ක් මුළුල්ලේ සෑම දිනාටම බෙදා දුන්නා. උන්වහන්සේ ළඟට පැමිණුණා වූ ගෝල බාලයෝ, ශ්‍රාවකයෝ, ශිෂ්‍යයෝ ලක්ෂ ගණන්, කෝටි ගණන්, ඒ අත්තන්ටත් මේ කාරණා කියා දීලා චරිත වික්‍රේ චාරිතම් බහුජන හිතාය, බහුජන සුඛාය, අත්තාය හිතාය, සුඛාය, දීව මනුස්සානම් කියලා. මහණෙනි, දැන් නුඹලාට අවශ්‍ය වූ ඥානෙ ලබා ගත්තා. නුඹලාට උවමනා කරන දේ කළා. දැන් නුඹලාට සම්බන්ධයෙන් නුඹලාට කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. දැන් කිවෙන්නේ නුඹලා පැමිණිච්ච තත්වයට අසල්වාසීන් පැමිණවීමයි. යන්න, ගිහින් ගියක් පහතක් පළාතක් ගානේ ඒ තමන්ට අයිති වෙලා තිබෙන ශ්‍රේෂ්ඨ සැපත, උත්තම සැපත කියා දෙන්න. ඒත්තන්ට ඒවා මාර්ගයේ පෙන්වන්න කියලා මේ විදියට තමයි පින්වතුනි අවුරුදු 45ක්ම තමන් වහන්සේ ක්‍රියා කළේ. ඒක තමයි උන්වහන්සේට භගවා කියලා කියන්නේ. නිකම්ම නෙමෙයි. උන්වහන්සේ පින් පිළහක්. උන්වහන්සේ භාග්‍යවත්. උන්වහන්සේ තුල පව් නැහැ. උන්වහන්සේ සියලු පින් වලින් සම්පූර්ණයි. එතකොට දැන් අපි නිකං ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචර්ණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තානේ මනුස්සානං බුද්ධෝ භගවාති කියාලා ඒ පාලි පාඨයේ කිව්වාට පමණක් මදි. හැබැයි පාලි පාඨයේ නොකිය ඉන්න ඇත්තන්ට වඩා ඒ කියන ඇත්තන්ගේ මේ ඇත්තන්ට යහපතක් සිද්ධ වෙනවා. මොකද ඒ ගැන ඇදහිල්ලක් තිබෙන නිසා. නමුත් ඒකෙන් නියම අර්ථය, නියම ප්‍රයෝජනේ ඒ ප්‍රමාණෙන් ලැබෙන්නේ නැහැ.
මේ පින්වත් පිරිස එක් එක්කෙනෙක් බුදුරජාණන් වහන්සේව තමන්ගේ හදවතට තමන්ගේ ජීවිතයේ ඇතුළත වඩම්මා ගන්න ඕනේ. තමන්ගේ හදවත තමන්ගේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේට විහාරයක් කරන්න ඕනේ. ගන්ධ කුකියක් කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මා ළඟ නිතරම වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේ දේ අනුමත කරනවද? බුදුරජාණන් වහන්සේ මේක හරියි කියලා කියනවද? මේ මගේ වැඩ, මේ මගේ කතාවක්, මේ මගේ අදහස් හිතුම් පැතුම් බුදුරජාණන් වහන්සේ බාර ගන්නවද, පිළිගන්නවද කියලා නිතරම පරීක්ෂා කරන්න ඕනේ. අරයා කිව්වා, මෙයා කිව්වා, ඒ නිසා කියලා එහෙම අපි මනින්දයන්ද නරකයි. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ ගිය පාරේම යන්න ඕන. එහෙමනම් සින්වතුනි අපි සැයින් පාන්දරින් නැතිවෙන්න ඕනේ. එළි වෙනකන් බුදියෙන්ද නරකයි. සැයින් පාන්දරින් නැතිවෙන්න ඕනේ. සැයින් පාන්දරින් නැතිවෙන්න කලින් සැසපෙන්න ඕනේ. නිදා ගන්න ඕනේ. ශරීරයේ නින්දෙතරා ප්‍රමාණයක් අවශ්‍යයි. ආහාර වගේම එක දෙන්න ඕනේ. එතකොට පාන්දර නැතිදීනේ කිසි අමාරුවක් නැහැ. බොහොම ලේසි, ඒ වගේම බොහොම සනීපයි. ඒ නැතිදලා අපි ඔක්කොම හැමදාම තමන් ගැන හිතන් ඕනේ. ඉස්සෙල්ලාම මුණකට හොදගත්තයින් පස්සේ විවේකව ඉඳගෙන මේ ජීවිතයේ මොකක්ද, මේක ඇතුලේ තියෙන හිත මොකක්ද, මේකෙන් කරන වැඩ මොනවාද, මේකෙන් වැඩ කොච්චර කරන්න පුළුවන්ද, ඒ වැඩ කිරීමට තරම මේ හිත මේ ජීවිතයේ සකස් වෙලා තිබෙනවද, එහෙම නැත්නම් ඒක සකස් කරගන්නේ කොහොමද කියන මේ ප්‍රශ්න සෑම දෑම උදේට සමන්ගෙන් අහන්න ඕන. රාත්‍රියේ නිින්දට යන්න ඉස්සෙල්ලා මේ ප්‍රශ්න අහන්න ඕන. කොයි තරම දුරට අද දවසේ ඔබ මේ තමන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීමට දෙරෑයම් කළාද, හැඩගස්වා ගත්තද? බුදුරජාණන් වහන්සේට ඔබ අද මේ දවසේ කොච්චර කිට්ටු වුණාද, නැත්නම් ඈත් වුණාද කියලා රාත්‍රියේ නිින්දට යන්න ඉස්සරලා තමන්ව පරීක්ෂා කරන්න ඕනේ. තමන්ව වග විභාග කරන්න ඕනේ. තමන්ගේ හිත සෝල්සි කරන්න ඕනේ. එහෙම නැතුව පින්වතුනි නිකම්ම වැය කළා, මාන්සි වුණා, කෑවා, බීවා, නිදාගත්තා. එහෙම වුණොත් මනුස්ස ජීවිතයේ, පිරිසන් ජීවිතයේ, ප්‍රේත ජීවිතයේ කිසි වෙනසක් නැහැ. අභිවෘද්ධියක් නැහැ, දියුණුවක් නැහැ. දැන් අද උදේ එළි වෙච්ච වෙලාවේ ඉඳලා මේ වෙනකම් කොයිතරම් දුරට බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට මගේ ජීවිතයේ කිට්ටු වුණාද, කොයිතරම් මේ ගැන වැඩ කළාද කියලා පරීක්ෂා කරලා බලන්න ඕන. එතකොට පෙනුනොත් එහෙම දවසේ වැඩ කළා මිසක් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි වුණේම නැහැ, වැඩ කළා. එහෙමනම් පින්නතුනි ඒ වැඩ නිකන් කෙරුණා මිසක් ඕන විදිහට හැදෙහුනේ නැහැ, හැදෙහුනේ නැහැ. එක එක වැඩක් කරලා ඊ වැඩේ ඉවර වුණාම බලන්න ඕන මේ වැඩේ මම බුදුරජාණන් වහන්සේ කරන හැටියටද කළේ, බුදුරජාණන් වහන්සේ මේ වැඩේ මෙහෙම කරයිද, මෙහෙම කරයිද, නැත්නම් වෙනින් විදියකටද කරන්නේ කියලා ඒ වැඩේ අවසානයේදී බලන්න ඕන පරීක්ෂා කරලා. එහෙම කිව්වම මේ පින්නතුන්ට ආයෙත් හිතෙන්න පුළුවන් මෙන්න මෙහෙම කල්පනාවක් එන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වාගේ කොහොමද අපි මේ වැඩ කරන්නේ, මේ අපි බුදු වෙලා ය කියලා එහෙම කල්පනාවක් එන්න පුළුවනි. ඒක පින්නතුනි වැරදි. ඉගෙන ගන්න කෙනෙක් ඒ භාගයකට ඉගෙන ගන්න කොට ඒ ඉගෙන ගන්න ක්‍රමයක් තිබෙනවා. පාඩම් කළ යුතු පාඩම් ක්‍රමයක් තිබෙනවා. පාඩම් කළ යුතු විදියක් තිබෙනවා. ඒ වෙලාවේදී කල්පනා කරන්න නරකයි, මම විභාගෙ පාස් කරලා නැහැනේ, පාස් කරපු කෙනෙක් නෙමෙයි, ඒ නිසා මම කොහොමද මේ කරන්නේ, මේ කරන්නේ කොහොමද, මේ ගණන් හදන්නේ කොහොමද, මේක එහෙම හිතුවොත් ඉගෙනීමක් කරන්න බෑ. ඒ ඉගෙනීම ගමන් ඒ පුළුවන් හැටියට එදා දවසේ සම්පූර්ණයෙන්ම කරලා ඉවර කරන්න ඕනේ. ඒ වාගේ තමයි
බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අනුව තමන්ගේ ජීවිතය අඩගස්සා ගැනීම බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි එහෙමයි මේ වැඩ පිළිවෙල කරන්න ඕනේ. එහෙම කළොත් පින්වතුනි තමන් දුප්පතෙක් නෙමෙයි, තමන් දුප්පතෙක් නෙමෙයි, අසරණෙක් නෙමෙයි, දැරි කෙනෙක් නෙමෙයි, තමන් පුුවන්කාරයෙක්, තමන් බොහොම තේජස්සති කෙනෙක්, තමන් නිවහල් කෙනෙක්, තමන් තමන්ගේ ස්වාමියා, වෙන කෙනෙක් නෙමෙයි තමන්ගේ ස්වාමියා, තමන්ගේ ප්‍රධානියා. එහෙම තමන්ට හරියට පේනවා ඇත්ත පින්වතුනි ඒකයි. අපි කවුරුවක් වහල්ලු නෙමෙයි, අපි කවුරුවක් දුප්පත් නෙමෙයි, අපි සියලු දෙනාම පුරසත් පුුවන්කාරයෝ දැරි ඇත්තෝ නෙමෙයි. හැබැයි කවුරුවන් දෙහිතන් හෙන්නෑ වෙන කං හෙන්නෑ විතන් එලි වෙන කං හිතුවොත් මට බෑ මට බෑ මට බෑ මට බෑ මට බෑ මහා මේ කාලකන්ණියෙක් මහා කවුකාරයෙක් කියලා හිතුවොත් ඉතින් හිතාපු එක ඒ විදිහට වෙන එක පුදුමයක් නෙමෙයි නෙවෙයි, පුදුමයක් නෙමෙයි. යම් කෙනෙක් යම් දෙයක් ජප කළා නම් ඒක ඒ විදිහට මිතාගෙන හිතාගෙන ගියාම ඒ තත්වයට ඒක කෙනක් පැමිණෙනවා. ඒක පුදුමයක් නෙමෙයි. දැන් ඒ කියන්නේ දැන් කසින වඩනකොට, ඥාන වඩනකොට, කසින වඩනකොට කසින මණ්ඩලයේ වියත් එකමාරක් තනම පළට අරගෙන ඒක නිල කසිනේ නම් සම්පූර්ණයෙන් නිල් පාටයි, නිල් පාටයි. වෙන කිසි දෙයක් බලන්නේ නැතුව මේ කසින මණ්ඩලයේ දිහා බලාගෙන නිල් පාට නිලයි 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 කියලා හිතෙන් හිතනවා කියනවා නෙමෙයි. ඉතින් එහෙම කියාගෙන 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 මේක බලාගෙන බලාගෙන ඉතින් ඇස් පියාලා බලනවා. ඇස් පියාලා නිලයි නිලයි නිලයි. දැන් එතකොට ඇස් පියා ගත්තයින් පස්සෙත් මේක නිල පේනවා. එහෙම කියලා ආයෙත් නිලයි 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 නොලයි කියලා ඉතින් පැය ගානක්, එහෙම නැත්නම් දවස් ගානක්, එහෙම නැත්නම් සුමාන ගානක් මේ නිල ගැනම හිත හිතාගෙන හිතාගෙන යනවා. දැන් එතකොට අර නිල කසිනේ පැත්තකින් කියලා මෙයාගේ හිතේ මැවිච්ච ඒ කසින මණ්ඩලය ඒක පෙනිපෙනී යාට නිල භාවනා කරන්න පුළුවනි. එහෙම කරගෙන 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 යනකොට ඒ නිල කසිනය ක්‍රමයෙන් ඒක බවලන්න පටන් ගන්නවා, ක්‍රමයෙන් ඒක මහත් වෙන්න පටන් ගන්නවා. එහෙම ගිහින් තමන් ඉන්න කාමරයේ ඔක්කොම නිලට පේනවා, ඔක්කොම නිලයි, සම්පූර්ණයෙන් නිලයි. එහෙමකින් ඊට පස්සේ මුළු ලෝකෙම නිල් පාට පේනවා. ලෝකෙ නිල්ුනේ නැහැ, කාමරේ නිල්ුනේ නැහැ. නූ දැන් නිල් හිතක් හැදුණා, නිල් චෛතසිකයක් හැදුණා, නිල් මනසක් හැදුණා. ඒකයි උනේ. එතකොට එතෙන්දී ඒක පාදක කරගෙන තමයි ක්‍රමයෙන් ඥාන වැඩි වෙනු ගන්න පුළුවන්. අර හිතේ යම් කිසි අදහසක් ඒකම 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 දිගටම හිතාගෙන හිතාගෙන ගියායින් පස්සේ ඒකෙන්ම හිත සම්පූර්ණයෙන් ගැහිලා වසඟ වෙලා යනවා. ඒකට ඒ වාගේ තමයි පින්නොතේ හොඳ පැත්තට බුදුරජාණන් වහන්සේගේ ගුණයක් අරගෙන භාවනා කරන ප්‍රසංගල බුදුහාමුදුරු මෙච්චර තේජස් උන්වහන්සේ මෙච්චර බල සම්පන්නයි මේ තරම් වැඩ කළා කිසිම මිනිසියෙකුට කිසිම දෙවියෙකුට කිසිම බ්‍රහ්මියෙකුට බැරි තරම් මෙහෙම වැඩ කළා. මොකද මට බැරි, මටත් පුළුවනි, මටත් බැරිකමක් නැහැ, මම වැඩ කරන්න ඕනේ කියලා ඉතින් මට පුළුවනි මට පුළුවනි මට පුළුවනි මට පුළුවනි මට පුළුවනි කියලා එහෙම භාවනා කරනවා, එහෙම හිතනවා, එහෙම ධ්‍යාන කරනවා, ඒකම ජප කරනවා. ඉතින් මේක මේ ජප වෙලා ජප වෙලා ගියාම ඔන්න පුළුවන් කාරකම මතුවෙනවා. එහෙම නැත්නම් යන්ත්‍ර මන්ත්‍ර යවන්න කරන්නේ ඒක නෙමෙයි. ඒක ජප කරගෙන ජප කරගෙන ජප කරගෙන ගියාම ඉතින් ඒකෙන් යම් යම් දේ කරන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. හිත එහෙම දෙයක්. මේ පින්නතුන් තේරුම් ගන්න ඕනේ. මේ පින්නතුන්ගේ තමන්ගේ තියෙන හිත ඒ විදිහේ ඕනේ අතකට නමන්න, හරවන්න, දියුණු කරන්න, විනාශ කරන්න ඒ විදිහේ පුළුවන් එකක් මේ පින්නතුන්ගේ ඇඟ ඇතුලේ තිබෙන්නේ. ඒ බව තේරුම් අරගෙන ඒ විදිහට හිතේ රාගය නැති කිරීමට, තණ්හාව නැති කිරීමට, කෑදරකම නැති කිරීමට, අමනාපය නැති කිරීමට, තරහව නැති කිරීමට, ක්‍රෝධයේ වෛරයේ නැති කිරීමට, කම්මැලිකම නැති කිරීමට, මෝඩකම නැති කිරීමට,
මේ පින්නතුන් ලෑස්ති වෙලා ඒකම 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 හිතාගෙන හිතාගෙන කරගෙන 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 යනකොට අන්තිමේදී ඒවා ඔක්කොම නැති වෙලා මේ පින්නතුන්ගේ ජීවිතයේ ප්‍රභාස්වර වූ චිත්තේ පහළ වෙනවා. ඒ ප්‍රභාස්වර වූ චිත්තය සූර්යාලෝකයට වඩා බොහෝම පැහැදිලි. අනිත්‍යව ගැන කියන්නම දෙයක් නැහැ. ඒ තරම බලසම්පන්න දෙයක් අපේ ඇඟ ඇතුළේ තිබෙනවා. එතකොට ඇඟේ ලෙඩ දුක් නැහැ. වයස වෙනවා, ආයුෂ යනවා, ලක්ෂණ වෙනවා, ඥාන වැඩි වෙනවා, ආයු වර්ණ සැප බොහෝ වැඩි වෙනවා, සැප බල ප්‍රඥා කියන මේවා සියල්ලෙන්ම සම්පූර්ණ වෙනවා. මේ මෙරිලා ගිහින් අනිජ්ජාතියේදී නෙමෙයි. නෑ 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 නෑ. මේ සංදිත්තිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේ විසබ්බෝ විඤ්ඤෝහි. තමන්ටම දකින්න පුළුවනි මේකේ විපාක. අකාලිකෝ කාලයක් යන්නේ නෑ. කාලයක් යන්නේ නෑ. එක මේක හිතනකොටම මේක පාර්ථම හරි. හැබැයි හරියට හිතන්න ඕන. භාවිත හිතුවොත් අඩලෙක හිතුවොත් එහෙම හරියන්නේ නෑ. සම්පූර්ණයෙන්ම චිත්ත බලය යොදාලා එහෙම ඉදෙනකොට හිතනකොටම දැන් ඕක හරියා හරියා අකාලිකෝ ඒහිපස්සිකෝ එක් ඕනකෙවුට පෙන්නන්න පුළුවනේ. තමන්ට ඇති වෙච්ච ඒ උතුම් ගුණයේ උතුම් ශක්තියේ උතුම් බලයේ ඕනකෙනෙකුට පෙන්නන්න පුළුවනේ. පෙදුනකොත් පේනවා, පෙන්නිනකොත් පේනවා. ඒ ගුණයට තමන්ට බහින්න පුළුවන්, අතුල් වෙන්න පුළුවනේ. හැබැයි මේ හැම දෙයක්ම නෝනින් කරන්න ඕන. නෝනින් දැන් එතකොට පින්නොදින කාල වේලාවන් ඉවර වේගෙන යන්නේ. දැන් හැම දෙනා එක්කම කල්පනාවට ගන්න ඕනේ, අද ඉඳලා මම සන්තෝෂයෙන්ම ජීවත් වෙනවා, සතුටින්ම ජීවත් වෙනවා, කිසිම දෙයකට කෑදර වෙන්නේ නැහැ, අමනාප වෙන්නේ නැහැ, ගිජු වෙන්නේ නැහැ, මම මොහ ඥානවන්තම් ක්‍රියා කරනවා. ඒ ඒ ඒ ඒක ඒ බලයෙන් ලෝකේ සෑම දිනාටම යහපතක් වේවා, සෑම දිනාටම ඥානෙ ලැබේවා කියලා සාදුකාරයක් පවත්වන්න. එත්තාවතා චම්හිහි සම්බතං කුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හිහි සම්බතං කුඤ්ඤ සම්පදං සම්බේ භූතානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හිහි සම්මතං පුඤ්ඤ සම්පදං සම්බ්බේ සත්තානුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සෑම දිනාටම නිවන් සැප ලැබේවා. ධර්මානුශාසනාව පැවැත්වූ අද දේශකයන් වහන්සේ මිනුවන්ගොඩ හීනතියන පොත්ගුල් විහාරය, වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ යන උභය විහාරාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළති පූජ්‍ය හීනතියන ශ්‍රී ධම්මාලෝක මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ. මෙම ධර්මානුශාසනාව මාහිම්පාණන් වහන්සේගේ ජන්ම සත සංවත්සරයේ නිමිත්තෙන් උන්වහන්සේට උපහාර පිණිස ප්‍රචාරය කළ බව කරුණාවෙන් සලකන්නේ.